නැවතෙන්ට දෙයන්නේ නැහැ මම පක්ෂේ ඉන්නවා ශ්‍රේෂ්ඨම අනුශාසක. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ටියට මගේ තනතුර නැති කෙරුවා සිරිසේන. ඇවිල්ලා උදව් කරන්නලු ඒගොල්ලන්ට හදන්න. ඉතින් මම කියන්නේ දැන් ඉන්න සභාපති ලේකමු අස් වෙන්නේ නැතුව පක්ෂේ හදන්න බෑ. මම හදන්න බොහොම කැමති මේ පක්ෂේ මගේ ලේන හරවලක් දුවනවා. ඒ වුණාට හදන්න බැරි නම් අත කාල වැඩක් නැහැනේ. එයාට දෙන්නලු ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉන්න සභාපති අයින් කරලා ලේකම් අයින් කරලා දෙන්නලු ආයි කොරලා දෙන්න. දුන්නේ දෙපාර. මේ ගෝඨාභය විතරක් වැරදි කාරෙක් නෙවෙයි. 74 වසරක් හිටපු ඔක්කොම වග කියන්නෝ. මේ අවසාන බෙහෙත් බංගුව දෙන්නේ ගෝඨාභය. චන්ද්‍රිකත් බෙහෙත් දුන්නා මේ රට. ඒ වගේනුත් වෙලා සෑහෙන දුර්වලලා ඉන්නේ. දැන් සජිත් ප්‍රේමදාස කියනවා එයා තරම් ලොක්ෙක් නැල්ලු. එයාට දෙන්නලු හොරු අල්ලලා දෙන්න. දුන්නනේ. දෙන්නකොට නංගිද සහෝදරීද 5000 පොළොලින් ගැහුවා හොර කොළොලින්. මාට්ටුන රාජපක්ෂරු සේප් කරලා දුන්නා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි ගාණක් ගිහිල්ලා තියන්නේ. වංචා වෙලා තියන යාමති කාලේ. ඔක්කොම එකයි. එනම් මේ රටේ හොරුන්ට දඬුවම් දෙන්නේ හොරකම නවතින්නේ අනාගතයේ බිහිවෙන ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ පමණයි. පාර්ලිමේන්තුව තුළ හඬ නැගීම විතරක් ප්‍රමාණවත් නැහැ. අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දැන් අවස්ථාව උදා වෙලා තිබෙනවා. මේ අරගලය හොඳට තේරුම් අරගෙන සියලු දෙනාටම පාර්ලිමේන්තුවේ 225 දෙනාටම අවස්ථාවක් ලැබිලා තියෙනවා රට වෙනුවෙන් අවශ්‍ය තීන්දුව తీරන ගන්න. ඒකේ පියවර කීපයක් අපි මේ වෙනකොටත් පාර්ලිමේන්තුව තුන අරගෙන තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒකේ ප්‍රතිඵල ඉතා ඉක්මනින් සියලු දෙනාගේ සහයෝගය අරගෙන රටට පෙන්වන්න පුළුවන් කමක් ලැබෙයි කියලා. අන්තර්වාරණ යෝජනා ඉතා පැහැදිලිව කියලා තියෙනවා. කාලයෙන් නෙමෙයි ඒක තීරණය වෙන්නේ ක්‍රියාවෙන්. මේ ආණ්ඩුව පිළිනු වෙලා මේ පාර්ලිමේන්තුව පිළිනු වෙලා ඒ නිසා ජනතාවට අලුත් පාර්ලිමේන්තුවක් තෝරගන්න අවස්ථාවක් ලබා දීනවා. නමුත් මැතිවරණය පවත්වන්න පුළුවන් වාතාවරණයක් සමාජයේ නැහැ. ඒ නිසා යෝජනාවලිය සඳහන් කරලා තියෙනවා ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර, විදුලිය, කයිඤ තෙල්, ගෑස්, පොහොර ඇතුළු කෘෂිකාර්මික යෙදවුම්, කාර්මික යෙදවුම් කියන මෙන්න මේ භාණ්ඩ හත ප්‍රමාණවත් අයුරින් අඛණ්ඩව සපයන්න පුළුවන් තත්ත්වයට රටගෙන ආවම තමයි අන්තර්කාලීන ආණ්ඩුවේ කාර්යභාරය අවසන් වෙලා මහමැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පොසිබිලිටි සකස් වෙන්නේ. ඒකට ගත වෙන්නේ මෙච්චර කාලයක් කියලා කියන්න පුළුවන් විද්වතෙක් හෝ පේනකරුවෙක් මේ රටේ ඉන්නවායි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඒක අනිවාර්යයෙන්ම කෙටි කාලීන විය යුතුයි.